කාටද කියන්නට පුළුවන් මේ පාර අපි එක්කෙනෙක්ට මේ එක්කෙනෙක් යෝජනා කරමු අඩු ප්‍රශ්නයක් තියෙන හාදය හැටියට අපි ඊළඟ වතාවෙදී මේ ඊළඟ වතාවෙදී කොහොමද ඊළඟ වතාවෙදී අපි හොඳ තීන්දුවක් ගමු හොඳ තීන්දුවක් ගන්න අපිට කිසිම අවස්ථාවක් නැහැ මොකද මේ සියලු දේවල් අහුරන බවට අපිට ඉතිහාසයේ ඉඳලා අපි දන්නවා එතකොට මේ මොහොතේ කරන්න ඕන මගේ අදහස මම නැවතත් ඒ අදහස මම අවසරීලා ප්‍රකාශ කරනවා තීන්දුවක් ගන්න අවශ්‍යයි මිනිස්සු මානවයා මේ දක්වා වර්ධනය වුණේ අවුරුදු මිලියන ගණනක් තිස්සේ අවුරුදු ලක්ෂ 4ක් 5ක් ඇතුලේ තමයි ඔය හෝමෝ ඉරෙක්ටස් කියන මේ දක්වා යන්නේ අවුරුදු 35000කට කලින් තමයි අපේ මේ හාදයක් තින්නේ බලංගුඩෙන්සිස් මේ මිනිස්සු මේ අපි දක්වා ආවේ ලේසියට නෙවෙයි මේ මිනිස්සු කොච්චර මැරුණද වැරදි ගෙඩි කහ. එතකොට මේ අධ්‍යාපනය ගන්න අපි කෑ යුත්තේ මොන ගෙඩිද වස ගෙඩි මොනවද කියලා මෙතනට එන්න උන් අත්දැකීම් භාවිතා කරා තමන්ගේ මුළු වසර මිලියන ගණන අත්දැකීම් භාවිතා කරලා අපි මෙතනට මේ ටෙක්නොලොජි යුගයට එනවා. එතකොට අපිට ඕන් නැද්ද අපේ අත්දැකීම් භාවිතා කරන්න වඩාත් අමාරුවකද අපි වැටෙන්නට යන්නේ නැත්නම් වඩා යහපත් දෙයක් අපි තෝරාගත යුතුද කියලා කියන්නේ. මම කියන්නේ අපි අපිට අර මේ තොවිල නටනකොට පේනවා මේකේ තියෙන දේවල්. එතකොට වඩාත් යහපත් වඩාත් සෞඛ්‍ය සම්පන්න. ඒ කියන්නේ පෞද්ගලික වශයෙන් සෞඛ්‍ය සම්පන්න පමණක් නෙවෙයි ප්‍රජාවක් හැටියට සෞඛ්‍ය සම්පන්න ඉදිරි අනාගතයක් හැටියට සෞඛ්‍ය සම්පන්න අපේ මුණුබුරෝ දරුවෝ ඒ ඔක්කොම යහපත් ලෙස හත්තිලව ඉන්න පුළුවන් තැනක් හදන්න. කොට්ටාසයක් නෙවෙයි. යහපත් හත්තිලව ආසයි තෙන්න නැද්ද මේ කුඩා දරුවෝ අපේ දරුවෝ අපිට වඩා හොඳට ජීවත් වෙනවද? නෑ බොහොම ස්තුතියි මහාචාර්ය කන්දකුත් කියන. ඔව් මම හිතන්නේ අපි මේ ගැන මම ගෞරව කරනවා අනුර කුමාර සහෝදරය. ඒක මගේ ගෞරවය හැමදාම පවතින. ඒ ගෞරවයේ සහිතවම තමයි මම මේ කතා කරන්නේ. විශේෂයෙන්ම අපි කල්පනා කරන්න ඕනේ මේ 180ක් කන්ද පාවිච්චි කරොත් ලක්ෂ 65 නේ ලක්ෂ 65ක් හෝ 70ක් ගන්න ඕන දිනයි. පොහොත්තු කට්ටිය කියන මෙච්චර ගාණක් තියෙනවා කියලා. ඒකට අභිභව යන්න කාට හරි පුළුවන්. අන්න එතෙන්ට කේන්ද්‍ර වෙලා අපි බැලුවොත් තමයි මම කියන්නේ අපි ගමන් අධිර දෙකකින් මේ ගමන් කරමු කියලා. පළවෙනි අධිර තමයි ජීවිතය ප්‍රජාතන්ත්‍රවාදය රකින්න මේ මොහොත අපි රැකගන්නෙමු. අනිවාර්යයෙන්ම යක්ෂයා පරාජය කරමු. ඒ පෞල පරාජය කරමු. පෞලවාදයේ පරාජය කරමු. ඊට වඩා එකමුතුවක් තියෙන එක අපිට එකතු වෙන්න පුළුවන්. අපිට විවේචනය කරගෙන එකතු වෙන්න පුළුවන්. අපි අනික අධිරේදී අපිට ස්වාධීනව එන්න පුළුවන්. මම හිතන්නේ ඒ ගමන තමයි මම දැන් මේ මොකද කියන්නේ මොකද අපි කොච්චර සිහින මැව්වත් අපි සිහින මවන්න ආසයි. නමුත් යථාර්ථය තේරුම් ගත්තොත් යථාර්ථය තමයි 35 දෙනෙක්ගෙන් එක්කෙනෙක් තෝරගන්න ඕන. බහුතරයක් ඡන්ද වැටෙන අය දෙන්නයි ඉන්නේ. ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙච්ච පදනමක් තියෙන. ඉතින් ඒ පදනමට වඩා අඩු ප්‍රමාණයක් තියෙන තුන්වෙනියට බලය ගන්න බෑ. එහෙනම් අපි මේ දෙදෙනා අතරේ අපිට අවශ්‍ය ජීවිතය රකින්න ප්‍රජාතන්ත්‍රවාදය රකින්න පුද්ගලයා එක එකතු වෙමු කියන යෝජනාව තමයි මම කරන්නේ. ඒ නිසා ඒ රැකගත්තොත් අපි අර හැමෝම බලාපොරොත්තු වෙන. ඒ දෙවනි අධ්‍යයන ගන්න බලන්න. මොකද ඒ දෙවනි අධ්‍යයන අවශ්‍යයි. ඒ වෙනස කිරීමට අපි ඔක්කොම එකතු වෙන්න ඕන. දේශපාලන සම්මුතිය. ඒකකට UNP JVP කියලා වෙනස් වෙන්න බෑ. මම හිතන්නේ අපි ඒ එක කඳවරක සිට DNA කියලාවත් වෙනස් වෙන්න බෑ. අපි තුන් දෙනාම එකතු වෙලා වෙනස් කරේ නැත්නම් ආපහු මේ මජර දේශපාලනයෙම ඉන්නවා අවුරුදු 100ක් වෙනකම් වෙනස් කරගන්න බැරි අපිට වෙන්නේ විදේශගත කලාකරුවන් බවට මේ ලංකාව දේශ බලසිටි. ඒක නිසා මේ වෙනස් කරගන්න. මම සිතේ ප්‍රකාශ. ඔව් අපි දැන් අවුරුදු 70ක තිබිච්ච අයහපත් දේශපාලන සංස්කෘතියක් යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර ගැනීම සඳහා මේ 2019 එකලයි 2015 කොහොම එකක් තිබුණා. හැබැයි ඒක ප්‍රතිඵලයක් නැහැ. 2024 වෙනවා මේ වගේ. අපි 2024 මෙතනට ඇවිල්ලා 2000 මේ මහපත් දේශපාලන සංස්කෘතියක් යහපත් පුරවැසි ගැන කතා කරනවා. එහෙම කතා කරන්නද ලෑස්ති ඔබ? ඔබ අපි සියලු දෙනා. මම හිතනවා මම නම් ඒකට ලෑස්ති නැහැ. ජයපරාජයම සියල්ල තීන්දුව කරන්නේ නැහැ. මොකද හේතුව 2024 හම්බෙන්නේ මේ දෙන්නම තමයි. මේ දෙන්න වෙන මේ යක්කු දෙන්න වෙන රූප දෙකකින් එනවා. එතකොට එදාටත් අපිට තියෙන යක්කු දෙන්න ගෙන් කොයි හොඳ යකාද තෝරගන්නේ නැත්නම් එදාට හොරරංචු දෙකක් එනවා අපි ආවට කොයි හොරරංචුද තෝරගන්නේ නැත්නම් අපි මේ හොරරංචු දෙකටම විරුද්ධව අර්ගලයක් කරනවාද කියන එක තීන්දුව කරන්න වෙන්නේ. ඉතින් ඒක තියෙන්නේ ඔබ සහ මම ඇතුළු සීළු දෙනාගේම අතේ. ඉතින් මම හිතන්නේ
මේක වැරදි නම් මේක වෙනස් කරන්න පටන් ගන්න ඕනේ දැන්. කවද්ද පටන් ගන්න යන්නේ? 2024. එහෙන් බලාපොරොත්තුක් අපිට තියාගන්න බෑ මේ අපි එකට දැන් ලෑස්තුන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ අපි වැරදි මහජන නියෝජිතයෝ පත් කළා තියෙනවා. අපි වැරදි දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කළාද? මම කලාකරුවෙක් කියලා මම කියන්නේ නැහැ. මම කලාවේ නියලනෙක් කෙනෙක්. මගේ වෘත්තීය විශ්වවිද්‍යාල ප්‍රතිකාචාර්යෙකුට කමක් නැහැ. මොකද ඒක රස්සාව නිසා. ඔබ කැමතිදයක් කලාව සඳහා කියන්නේ. හැබැයි මම මගේ කලාව භාවිත කරන්නේ අදට නෙමෙයි හෙට. අදට පමණක් නෙමෙයි හෙට. ඒ නිසා මම හිතනවා අපි දැන් අපි කවුද? අද කිව්වාගේ මම ආසයි මගේ දරුවෝ තා යහපත් සමාජික ජීවිත කරන්න. හැබැයි මේ දෙකෙන් කොකට ගියා? මගේ දරුවොත් අනාතයි, මමත් අනාතයි, මගේ දරුවන්ගේ දරුවොත් අනාතයි. ඒ නිසා ඔබ තීන්දුවක් ගන්න. ඔබ ඉදිරිපිට තියෙනවා උද්ගලිත තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි, යහපත් ප්‍රතිපත්ති මාලාවක්. අපි කියන අධ්‍යාපනයේ, සංස්කෘතියේ, දේශපාලනයේ, කෘෂිකර්මයේ යම් බරපතල වෙනස් කිරීමක් කරන්න ඕන, සංශෝධනය කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. එහෙම සඳහා ප්‍රතිපත්ති මාලාවක් සහිත පුද්ගලෙක් නෙමෙයි ප්‍රතිපත්ති මාලාවක් අරගෙන එන බලවේගයක් තියෙනවා. මම දකින්නේ ඒක තමයි ඒක ජාතික ජනබල බලවේගය කියලා. ඉතින් මම කියන්නේ දැන් ඔබේ අපේක්ෂාවන් මගේ අපේක්ෂාවන් එක නම් ඒ සඳහා ගමන් කරන්න ජාතික ජනබලවේගයේ මාර්ගය තෝරගන්න. ඒක හොඳම දේ තමයි. මම මේකේ නිසා ඒක තෝරගන්න එපා. ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. ඒක කියවන්න. ඒක දැන් ඉන්න අනිත් දෙන්නත් එක්ක කියවන්න. අනිත් 50 ගන්න දෙන්නේ. 50 ගන්නත් එක්කම කියවන්න. කියවල තෝරගන්න. 35 තෝරගන්න. ඒක තමයි මගේ ප්‍රධාන පිළිම ඔබ මේ අසාසිතී සිළු දන. හොඳයි. බෙහෙවින් 35 අඟල් 23. හොඳයි. ඉතින් අපේ විද්වත් මණ්ඩලයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ සාකච්ඡාව සාර්ථක කරගන්න දෙකට වීම පිළිබඳව. ඉතින් අපේ ප්‍රධාන අරමුණ තමයි ජනතාව සිතන පතන හැටි සඳහා පොඩි ගයිඩ් එකක් එන්නේ. එහෙම ලබා දීමේ අරමුණ ඇතුළත තමයි අපි මේ රසන සංධානය කරන්නේ. නිවැරදි පුරවැසියා බිහි කර ගැනීම සඳහා යම් කිසි දායකත්වයක් අපිට සපයන්න පුළුවන්. ඒ කටේ උත්තරදායක වීම තමයි අපි අරමුණ. ඉතින් රට වෙනස් කරගන්නේ කොහොමද? රට යහපත් දිශාවට ගෙනියන්නේ කොහොමද? මේකේ කාරණා සියල්ල අපේ මේ වැඩසටහන ඇතුලේ අපි අපේක්ෂා කරනවා. ඉතින් ඔබ තිදෙනාටත් බෙහෙවින් සුසන්ත වෙනවා දවසේ සාකච්ඡාවට සහභාගී වෙන්න. පිළිබඳව ඉතින් ලබන සතියෙන් හැමදාම බ්‍රහස්පතින්දා අපි මේ අද දවසේ පටන් ගත්ත වෙලාවටම සතිපතා මේ වැඩසටහන ඉදිරියට සජීවීව කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් බෙහෙවින් සුති Facebook හරහා අපිත් එක්ක එකතු වී සිටීම පිළිබඳව නැවතත් ලබන සතියේ බ්‍රහස්පතින්දා හම්බ වෙමු. බොහොම සතුටුයි.